අපි මේ සම්බන්ධයෙන් කෙටි ප්‍රශ්නයක් ගැන අවධානය යොමු කරමු. ඔන්න පුතේ දෙනෝ දෙහි වෙළඳපොළ දැනට සමතුලිතතාවයේ පවතියයි සලකන්නේ. දෙහි කියන භාණ්ඩයේ සම්බන්ධයෙන් සමතුලිත වෙලා ඉල්ලුම් සැපයීම වක්‍ර කෙනෙක් ඡේදනය වෙලා තිනවා කියලා හිතන්නලු. දෙහි සඳහා ඉල්ලුම වැඩි වෙමින් තිබියදී ඔන්න ඔයා ඉරි ගහ ගන්න ඕනේ නෝවට. ඉල්ලුම වැඩි වෙනවා. අපි නිකන් අඳිමුකෝ. මෙන්න දෙහි සැපයීම වක්‍රයක්. දලාව පුතේට මෙන්න දෙහි ඉල්ලුම් වක්‍රයක්. එනම් මෙන්න සමතුලිත වුණා මෙතෙන්දි මෙන්න මිලක් P1 මෙන්න ප්‍රමාණයක් Q1. ඔයාත් ඔහොම නේ ප්‍රශ්නයක් කියවෙනකොට ඔයා කියවන ගාම ඔයාගේ කටුකොලේක ඔයා මේක ඇඳෙන්න ඕන සාමාන්‍ය. එතකොට ඉල්ලුම වැඩි වෙනවා. ඉල්ලුම වැඩි වෙමින් තිබියදී දෙහි සැපියුම අඩුවව. එහෙනම් ඉල්ලුම වැඩි කරනවා මම. ඉල්ලුම වැඩි කරා නේ ඔයා ඉල්ලුම් වක්‍රය දකුණට විතැන් උනේ. සැපියුම අඩු වෙනකොට සැපියුම වක්‍රය කොහාට විතැන් වෙන්නේ? වමට විතැන් වෙනෝ නේ. මම ඔන්න සැපියුම වක්‍රයත් විතැන් කරා. දැන් මම ඔහොම කරගෙන උත්තර තෝරන්න ගියෝතින් සැපයුම අඩු වුණා සැපයුම අඩු වුණා ඉල්ලුම වැඩි වුණා ඉල්ලුම වැඩි වුණා නේ දැන් මම ඔහොම ප්‍රස්ථාරය ඇඳගෙන නම් උත්තර තෝරන්න යන්නේ නේ මම තේරුම් අරන් තියන්නේ මේව ඉත අඩු මට්ටමක ඇයි ඒ පුන පුනා කිව්වා මෙතන වේග කියවිලාද නේ දැන් මම ඔය විතෙන් කරේ මොකද්ද ඉල්ලුම වැඩි වෙන වේගයෙන්ම සැපියුම අඩු වුණා කියලා. මම ඔය මොකක්ද ඇඳලා තියෙන්නේ පුතේ? ඉල්ලුම වැඩි වෙන වේගයෙන්ම සැපියුම අඩු වුණා. එහෙම කියවිලා තියෙනවද මෙතන? නේ? එහෙම කියවිලා නැහැ මොකොත්. ඒ කියන්නේ අපිට වේග සම්බන්ධයෙන් කියලා නැහැ. ඒ කියන්නේ ඔයාට සිද්ධ වෙනෝ ඔය කියන තත්වයට එකිනෙකට වෙනස් ප්‍රස්ථාර තුනක් ඇඳගන්න. නේ? අපි මේ ප්‍රස්ථාර තුන ඇඳලම ප්‍රශ්නේ අග කියවලා උත්තරේ තෝරන්න යමු. ප්‍රශ්නේ අග චුට්ටක් කියමු. එහෙම වුණොතින් වෙළඳපළ මිල හා ප්‍රමාණය කෙරේ අලුත් මිලයි නේ මේ වගේ දැන් අලුත් සමතුලිතය මෙතන නේ පුතේ නේ අලුත් සැපීම වක්‍රයේ මෙන්න මෙන්න අලුත් ඉල්ලුම් වක්‍රයේ මෙන්න අලුත් සමතුලිතය අලුත් මිල නේ අලුත් ප්‍රමාණය ඒතර මිල වැඩි වෙලා මේකේ හැටියට ප්‍රමාණ වෙනසක් වෙලා නැහැ එහෙම උත්තරයක් ඇති ඔයා ටක් ගාලා ඒ උත්තරේ ගහලා යාවි නේ එක්සෑම් එකත් ලේසි කියලා කියාවේ අන්තිමේදී බලනකොට නේ ලකුණු අඩු වෙලා එතකොට පුතේ මිල හා ප්‍රමාණය කෙරේ ඇතිවන බලපෑම පිළිබඳව කිව හැක්කේ කුමක් දැන් මේක මේ සාමාන්‍ය ළමයට නේ ප්‍රස්ථාරය අඳින්න නැතුවත් දැනුමත් තියෙන ළමයට උත්තරය තෝරගන්න පුළුවන් එයාගේ හිතෙන් ඇඳගෙන යාට. නමුත් මම ඔයාට මේක එකිනෙකට වෙනස් ප්‍රස්ථාර තුනක් ගහලා. එතකොට ඔයාට ආයෙත් අඳින්න අවශ්‍ය වෙන එක නැහැ නේ මේ ප්‍රශ්නය ගැන සම්පූර්ණ දැනුමක් ලබා ගමු. මම මේ ටිකට ඉරි ගහ ගන්නවා. දෙහි සඳහා ඉල්ලුම වැඩි වුණා. දෙහි සැපයුම අඩු වුණා. හරිද? අපි බලමු ප්‍රස්ථාර තුන පුතේ. මෙහි ඉල්ලුම් සැපියුම් වෙනස්සන වේග සඳහන් කර නොමැති නිසා එකිනෙකට වෙනස් ප්‍රස්ථාර තුනක් අඳින්. ඔන්න එක ප්‍රස්ථාරයක් මම ඇඳා. ඉල්ලුම වැඩි වෙන වේගයෙන්ම සැපියුම අඩු වීම. ඔයාට පේනව පුතේ. නේ? මෙන්න ඉල්ලුම් වැඩි වුණා. හිතමු 10ට 10ක් කියලා. සැපියුමත් අඩු කරනවා මම 10ට 10කින්. එහෙම වුණොත් මොකද වෙන්නේ පුතේ? නේ? මිල වැඩි වෙලා තියෙනවා. නේ? මිල වැඩි වෙලා හැබැයි ප්‍රමාණය මෙන්න කලින් සමතුලිතය තොර මෙන්න ප්‍රමාණය මෙන්න අලුත් සමතුලිතය එම ප්‍රමාණයම එහෙනම් මිල වැඩිවීමක් වෙලා තියෙනවා බට් ප්‍රමාණය වෙනසක් වෙලාද ප්‍රමාණය සමතුලිත ප්‍රමාණය පෙර ප්‍රමාණයම තමයි අපි යමු දෙවන අවස්ථාවට ඔය තියෙන එක ප්‍රස්ථාරයක්නේ ඉල්ලුම් වැඩි එම වේගයෙන්ම ඔය කතා කරේ දෙකම එක වේගයෙන් දෙවැනි එකේදී ඉල්ලුම වැඩි වෙන වේගයට වඩා වැඩි වේගයකින් සැපියුම අඩු වීම ඒ කියන්නේ පුතේ ඔයාට පේනෝ මෙන්න ඉල්ලුම වැඩි වෙනවා අපි ගමු 10ට 10ක් කියලා ඊට වඩා වැඩි වේගයක් විත්තියට පේනවද නේ වඩා වැඩි වේගයකින් සැපියුම එහෙනම් ඉල්ලුම වැඩි වෙන වේගයට වඩා වැඩි වේගයකින් තමයි සැපියුම අඩු වෙලා තියෙන්නේ මෙන්න අලුත් සමතුලිතය ඔයාට පේනෝ මෙන්න අලුත් ප්‍රමාණය මෙන්න පරණ ප්‍රමාණය එහෙනම් සමතුලිත ප්‍රමාණය අඩු වෙලා මිල නම් මොකද්ද වෙලා තියෙන්නේ මිල නම් කලින් වගේම වැඩි වෙලා හැබැයි සමතුලිත ප්‍රමාණය මොකද්ද උනේ කලින් වෙනසක් උනේ නෑ මේ ප්‍රස්ථාරය අනුව අලුත් සමතුලිත ප්‍රමාණය මොනව වෙලාද පුතේ අඩු වීමක් වෙලා. පැහැදිලිද? අපි අන් ඊළඟ ප්‍රස්ථාරය ගැන අඳින්න. මෙන්න ඊළඟ ප්‍රස්ථාරයේදී වෙන්නේ පුතේ මෙහෙම ඇඳුතින් මොකක්ද මේ අවස්ථාව? ඉල්ලුම වැඩි වෙන වේගයට වඩා මෙන්න ඉල්ලුම් වැඩි වුණා 10ට 10ක් කියලා අපි අරගමු. වඩා අඩු වේගයකින් සැපියුම අඩු වීම. ඔයාලට පේනෝ ඉල්ලුම වැඩි වෙන වේගයට වඩා අඩු වේගයක් මේ. ඊට වඩා අඩු වේගයක් නේ. අර දුර බැලුවම පේනවනේ ආරනේ එහෙනම් 100ට 5ක් වගේ නේ මෙතන 100ට 5ක් වගේ එතකොට පුතේ මෙන්න කලින් සමතුලිතය නේ මෙන්න ප්‍රමාණය පෙර ප්‍රමාණය මෙන්න අලුත් සමතුලිතය මිලණං වැඩි වෙලා තියෙනවා ප්‍රමාණය පෙරට වඩා මොකද්ද වෙන්නේ වැඩි වෙලා ඒ අනුව පුතේ ඔයා දකින්න ඕන දේ තමයි නේ
प्रस्तार तुनेम समतुलित मिल वेडिवेन एक नांग शुअर रेकट वेन कोहम उन्नत हिम वेगेन मौनात ईट वडा वेडि वेगे किन्नुनात ईट वडा अडु वेगे किन्नुनात पुते ने समतुलित मिल नांग एकांतेम वेडि वेनो ප්‍රමාණය ගැන අපිට අදහසක් දෙන්න බෑ ඇයි ප්‍රමාණය මෙහෙම ඇන්දොත් වෙනස් නොවෙන්න පුළුවන් මෙහෙම ඇන්දොත් ප්‍රමාණය අඩු වෙන්න පුළුවන් මෙහෙම ඇන්දොත් සමුදිත ප්‍රමාණය පෙරට වඩා වැඩි වෙන්න පුළුවන් ඇයි අපිට ප්‍රශ්නය තුල වේග කියවිලාද වේග සඳහන් වෙලා නැති හින්දා අපිට ප්‍රමාණය ගැන පැහැදිලිතාවයක් නැහැ එහෙනම් ඒ වගේ උත්තරයක් තියෙද කියලා අපි චෙක් කරලා බලමු මෙන්න පුතේ උත්තර පහ ओके දෙවෙනි උත්තරේ බලමු මිල ඉහළ නැගි එහෙත් ප්‍රමාණයේ වෙනස් වීමનો පැහැදිලිය ඇයි ඒ ප්‍රමාණය ගැන අපිට කියන්න බෑ ඒ අනුව පිළිතුර වෙන්න ඕනේ මොකද්ද පුතේ දෙවෙනි උත්තරේ තමයි හරිම උත්තරය අනිත් උත්තරත් නිකන් කියවලා බලන්න පැහැදිලි නේද प्रश्न හරි සැපියුම අනුලෝමයි ඉල්ලුම ප්‍රතිලෝමයි පෙන්눔 කරා එහෙනම් මේ ප්‍රශ්නේ මේ දක්වා මට දැන් වැඩක් නැහැ නේ පෙන්눔 කරයි තැන දක්වා මේ ටික මම ආයෙත් කියවන්නේ නැත මට ඒ ටිකෙන් වැඩක් නැත දැන් මං කියවනු යම් දෙනලද අවස්ථාවකදී බාණ්ඩ ඒකකයක් රුපියල් 60 බැගින් එහෙනම් මම ලියා ගන්නම් මෙහෙන් බාණ්ඩ ඒකකයක් රුපියල් 60යි ඔයාට මේ අපැහැදිලි භාවයක් තියෙනවා නම් ඒ කියන්නේ මේ වීඩියෝ එකේ ලියන දේවල් අපැහැදිලි භාවයක් තියෙනවා නම් එයාගේ ක්වොලිටි එක උඩින් අර ඩොට් තුනක් තියෙන එක ඔබලා බලන්න පුතේ ක්වොලිටි එක මම මේ කියන්නේ ෆෝන් එකෙන් බලනවා නම් එතකොට බලන්න ක්වොලිටි එක නේ සාමාන්‍යයෙන් 480p 360p එහෙම ප්ලේ වෙනවනේ නේ එතකොට 360p වලට වඩා අඩුවීමක් වෙනකොට ඔයාගේ ක්වොලිටි එක අඩුවීමක් වෙලා ඇති මම බෝඩ් එකේ හදලා එහෙම ගණන් නම් 1080p වීඩියෝ දානෝ අනිත් වීඩියෝ මේ වගේ වීඩියෝ පුතේ 720p ප්‍රමාණවත් වෙන හොඳට ඕම් පැහැදිලිද එහෙනම් ඒක ක්වොලිටි එක අඩු වෙනකොට ඔයා හැමතිස්සෙම මේක චෙක් කරලා බලන්න ක්වොලිටි එක අඩු වෙලාද කියලා එතකොට රුපියල් 60 බැගින් ඒකක 6000ක් අලෙවි කරන ලබන අතර එහෙනම් මිල 60 ගානේ ඒකක කීයක්ද ඒකක 6000ක් අලෙවි කරාලු ඔයා එහෙම දත්ත ලියාගන්න ළමයි කරන ලොකුම වරද තමයි පුතේ දැන් අලෙවි කරා කියලා තියෙනෝනේ අලෙවි කරා කියනකොට මේක QS කියලා දාගන්න යන නේ එහෙම දාගන්න එපා නේ ඇයි අලෙවි කරන්න නම් ගණුම් කරුව විකුණුම් කරුව දෙන්නම කැමති වෙන්න ඕනේ එහෙනම් මේ තියෙන මිල මොන මිලක්ද පුතේ මම ලියා ගන්නෝ මේ තියෙන මිල සමතුලිත මිලක් මේ තියෙන ප්‍රමාණය මොන ප්‍රමාණයක්ද සමතුලිත ප්‍රමාණයක්. එහෙම නැතුව මිලයි සැපියුම් ප්‍රමාණයද මේ? මිලයි සැපියුම් ප්‍රමාණය කියලා දාගත්ත ළමයා නේ වැරදි උත්තර තෝරන්නේ. මුලින්ම තේරුම් ගන්න ඕන අලෙවි කරා නම් ගණුම් කරුව විකුණුම් කරුව දෙන්න කැමති වෙන්න ඕන. එහෙනම් ඒක සමතුලිත මිලයි සමතුලිත ප්‍රමාණයයි මේ. ඊට පසු අවස්ථාවකදී ඊට පස්සේ පුතේ එම බාණ්ඩ ඒකකයක් රුපියල් 70 බැගින් ඒකක 8000ක්. එහෙනම් අලුත් මිල 70 වෙනෝ එහෙම ඒකක කීයක්ද පෙරට වඩා ඒකක සමතුලිත ප්‍රමාණය මොනවා වෙලාද වැඩි වීමක් වෙලා එහෙනම් මෙතන මේ ප්‍රශ්නේ යොමු වෙන්නේ කොහටද සමතුලිතය වෙනස් වීමක් වෙලා සමතුලිත වෙනස් වෙන්න නම් ඉල්ලුම් සැපීම් වක්‍ර මොකද්ද වෙන්න ඕනේ විතැන් වීමක් වෙන්න ඕන වක්‍ර විතැන් වෙන්න නම් ඒ ඉල්ලුම් හා සැපීම් කෙරෙහි බලපාන මොනවා වෙනස් වීමක් වෙන්න ඕනද අනිකුත් සාධක වෙනස් වීමක් වෙන්න ඕන ඔය ටික ළමයේ හිතට එනව නම් උත්තරේ තෝරන්නේ අනේක ප්‍රශ්නයක් නෙවෙයි. ඇයි? ඔයාගේ අතින්ම මේව ලියවිලා ප්‍රස්ථාරයක් ඇඳිලා නිකම් උත්තර හිතා අඩු කාලයක් තුල ඔයාට ලබා ගන්න පුළුවන්. මේක හොඳ හොඳ ප්‍රශ්නයක්. හොඳ කෙටි ප්‍රශ්නයක් මේක. එහෙනම් ඔයාගේ මෙන්න ලේඛනේ තියෙනවා. හරිද? දාලා ලේඛනයක්. අපි මේකට අදාළව පොඩි ප්‍රස්ථාරයක් නිර්මාණ කරගමු. මෙන්න සැපියුම් වක්‍රයක් වඳිනවා. හරිද? මං ඉල්ලුම් වක්‍රයක් මේ හරිය නිර්මාණ කරගන්නම්. දකුණට වමට විතැන් වෙන ඉඩක් තියෙනවනේ එතකොට ඒකයි එහෙම නිර්මාණ නැතුව එකපාරට මෙහෙන් විතැන් කරගන්න මෙතනින් අඳින්න යන්න එපා. එතකොට විතැන් කරගන්න ඉඩ මදි වෙන්න පුළුවන් ඔයාට. පෙර මිල රුපියල් කීය සමතුලිත මිල 60යි.
එහෙම ඒකක කීයක්ද පුතේ? ඒකක 6000යි මං ඒක මේ අතට ලියන්නම් මට ඉඩමදි වෙන හින්දා. හරිද? ඒකක 6000 බලාගන්න පුළුවන් නේ. මිල 60යි ප්‍රමාණය, සමුද්‍ර ප්‍රමාණය 6000යි. එතකොට අලුත් මිල කීය වෙනවද ඊළඟට? අලුත් මිල 70 වෙනවා. නේ නම මම මේ හරි 70ක් අරගන්නම් පුතේ ආසන්නව මෙන්න මෙතන 70යි 70 දිගේ මම එනවා ඒකම් අලුත් සමතුලිත ප්‍රමාණය කීයක් කියනවද 8000ක් නේ එහෙනම් ඊට වඩා වැඩි අගයක් මම මෙතන ලියා ගන්නම් එහෙනම් ඔන්න පුතේ 8000 යට ඉඳලා උඩට ලියන් ඉන්නේ එතකොට කියයි එහෙම ලියන්න ඕනද මන්ට මේ ඉඩමදි හින්දා ලියන්නේ 8000යි එහෙනම් ඔයාට තේරෙනව මෙන්න මිල වැඩි වෙලා මෙන්න සමතුලිත ප්‍රමාණයත් මොකද්ද වෙලා තියෙන්නේ වැඩි වෙලා. එහෙම වෙන්න නම් පුතේ මම පාටත් මාරු කරගන්නම්. එහෙම වෙන්න නම් පුතා අනිවාර්යෙන් මෙන්න මේ ස්ථානයෙන් මෙන්න මේ ස්ථානයෙන් නේ අලුත් සමතුලිතයක්. මේ තියෙන්නේ පෙර සමතුලිතය. නේ මේක E කියලා අරගම්මු. මෙන්න මේ ස්ථානයෙන් අලුත් සමතුලිතයක් මොකද්ද වෙයි E1. අලුත් සමතුලිතයක් බිහි වෙන්න නම් සැපියුම් වක්‍රවිතෙන් වෙන්න පුළුවන්ද සැපියුම් වක්‍රවිතෙන් ගලා මෙතන සමතුලිතයක් හැදෙනවද නේ නෑ එහෙනම් අනිවාර්යෙන් මොකද්ද වෙන්න ඕනේ ඉල්ලුම් වක්‍රය දකුණට විතෙන් වෙන්න ඕන මේ තියෙන්නේ පෙර ඉල්ලුම් වක්‍රය මේ තියෙන්නේ අලුත් ඉල්ලුම් වක්‍රය එහෙනම් මොකද්ද උනේ පුතේ ඉල්ලුම වැඩි වෙන්න ඕන ඉල්ලුම වැඩි වුණා කියලා කියන්නේ නේ දැන් ඉල්ලුම වැඩි වෙන්න නම් වක්‍රවිතෙන් වෙන්න නම් ඉල්ලුම කෙරෙහි බලපාන මොනවයි අදාළ භාණ්ඩේ මිල නෙවෙයි ඉල්ලුම කෙරෙහි බලපාන මොන සාධකද පුතේ අනිකුත් සාධක නේ වෙනස් වෙන්න ඕන මොන වගේ අනිකුත් සාධකද ඉල්ලුම් වැඩි වෙන විදියට පාරිභෝගික ආදායම වැඩි වෙන්න ඕන එහෙම උත්තරයක් තියද බලන්න පාරිභෝගික රුචිය වැඩි වෙන්න ඕන අනුපූරකයේ මිල ඉල්ලුම් වැඩි වෙන්න අනුපූරකයේ මිල මොකද්ද වෙන්න ඕන ඒකත් එක්ක පාවිච්චි කරන එකේ මිල අඩු වෙන්න ඕන ඉල්ලුම් වැඩි වෙන්න නම් මේ භාණ්ඩේ ආදේශන මිල මොකද්ද වෙන්න ඕනේ ඒක වෙනුවට පාවිච්චි කරන්න පුළුවන් භාණ්ඩයක මිල වැඩි වෙන්න ඕන ආදේශන මිල වැඩි වෙන්න ඕන ගණන් කරුවන් සංඛ්‍යාව වැඩි වෙන්න ඕන ඒ වගේ හේතුවක් ඔයා තෝරන්න ඕන පැහැදිලිද අපි බලමු උත්තර ටික මෙන්න පුතේ උත්තර මේ උත්තරවල 1 අනුපූරක පළවෙනි උත්තරේ චෙක් කරමු අපි අනුපූරක භාණ්ඩයක මිල ඉහළ යාම අනුපූරකයේ මිල ඉහළ ගියාම මොකද වෙන්නේ මේකත් එක්ක පාවිච්චි කරන එකේ මිල ඉල්ලුම් වැඩි වෙන්නේ නැහැ ඉල්ලුම් මොකද වෙන්නේ ඉල්ලුම අඩු වෙනවා ආදේශන භාණ්ඩයක මිල ඉහළ යෑම එහෙනම් මේ භාණ්ඩ වෙනුවට පාවිච්චි කරන ආදේශන භාණ්ඩවල මිල ඉහළ යනකොට පාරිභෝගිකයින් මේ භාණ්ඩයේ ඉල්ලුම් කරන එක මොකද වෙන්නේ ඉල්ලුම වැඩි වෙලා ඉල්ලුම වැඩි වෙනවා ඒ අනුව පිළිතුර මොකද්ද අපේ දෙවෙනි උත්තරය තමයි හරි උත්තරය ඉතාලියෙන් උත්තරය තෝරගන්න පුළුවන් පැහැදිලිද පියමු ඊළඟ ප්‍රශ්නෙට කිසියම් පාරිභෝගික භාණ්ඩයක් සඳහා ඇති වෙළඳපළ ඉල්ලුම් හා සැපියුම් වක්‍ර පහස් සඳහන් ප්‍රස්ථාර සටහන පෙන්눔 කරන අතර එම වෙළඳපළේ මුලින් පැවති සමතුලිත මිල P1 බව සලකන. එහෙනම් මෙන්න ඔයාලට ප්‍රස්ථාරි පේන්න තියෙන මුලින් තියෙන සමතුලිතය P1. මෙන්න එහෙනම් පළවෙනි මිල P1 සමතුලිත ප්‍රමාණය Q1නම් මේ තියෙන්නේ මුල්ම තත්වයේ කියන්නේ මෙන්න ආරම්භක සැපියුම් වක්‍රය නේ මෙන්න ආරම්භක ඉල්ලුම් වක්‍රය දෙන්නේ කිනක ඡේදණය වෙනව මෙන්න මෙතෙන්දී සමතුලිත මිල P1 වෙනව සමතුලිත ප්‍රමාණය Q1 වෙනවා ප්‍රශ්නේ කියවමු තවදුරටත් මෙම වෙළඳපළේ මිල P1 ඉඳලා P2 දක්වා ඉහළ යාමට බොහෝ සෙයින් බලපෑ ඇත්තේ ඔයාලට පේනෝ මෙන්න මිල P2 වෙනකොට මෙහෙම ඉහළ යෑමක් වෙනකොට මෙතන තිබ්බ සමතුලිතය මේ දක්වා සමතුලිතේ වෙනස් වීමක් වෙලා. ඒ කියන්නේ ඉල්ලුම් මොනෝ වෙලාද? ඉල්ලුම වැඩි වෙලා. සැපියුම් මොකද්ද වෙලා තියෙන්නේ? නේ සැපියුම් වක්‍රය දකුණට විතෙන් වෙලා. එහෙනම් සැපියුමත් වැඩි වෙලා. එහෙනම් ඔයාගේ හිතේ මෙන්න මේ දෙක ඇඳෙන්න ඕනේ. එකක් මොකද්ද? ඉල්ලුම වැඩි වෙනවා. D කියලා දැම්ම මං ඉල්ලුම. ඉල්ලුම වැඩි වෙනවා. එහෙනම් තෝරන්න ඕන ඔයාගේ ලිස්ට් එකෙන් උත්තර ලිස්ට් එකෙන් ඉල්ලුම වැඩි වීමට බලපාන මොන සාධකයක්ද? අනෙකුත් සාධකයක් සඳහන් උත්තරයක් ඒකම සැපියුමත් මොකද්ද වෙන්නේ සැපියුමත් වැඩි වෙනෝ එහෙනම් ඒ උත්තරත් එක්කම නේ උත්තර දෙකක එකතුවක් මෙතන බොහෝ විට දකින්න ලැබේවි සැපියුම වැඩි වෙන්න නම් සැපියුම වැඩි වීම කෙරෙහි බලපාන මොනවද අනෙකුත් සාධක වෙනස් වෙන උත්තරයක් තෝරන්න ඕන බලමු උත්තර පහ පැහැදිලිද ඔයාට මෙන්න පුතේ උත්තර පහ
අර වැඩේ නේ උනේ ඒක. පළවෙනි උත්තරේ. දැන් ඔයා තෝරන්නේ මොකද්ද? ඉල්ලුම වැඩි කරවන අනිකුත් සාධකයක්. ඉතින් එහෙම එකක් බලමු පළවෙනි උත්තරේ. ආදේශක භාණ්ඩවල මිල ඉහළ යාමක්. ආදේශක භාණ්ඩවල මිල ඉහළ යනකොට පුතේ අපේ ඉල්ලුම වැඩි වෙනවද? අදාළ භාණ්ඩ ඉල්ලුම වැඩි වෙනවනේ. ආදේශන භාණ්ඩ මිල වැඩි වෙනව නම් අපේ අදාළ භාණ්ඩය ඉල්ලුම් කරන එක මොකද්ද වෙන්නේ අපි නේ? ආදේශන භාණ්ඩ මිල වැඩි වෙනකොට නේ පාරිභෝගිකයෝ යනවා මේ භාණ්ඩ ඉල්ලුම් කරන්න. එහෙනම් ඉල්ලුම් වැඩි වුණා. එහෙනම් පළවෙනි උත්තරේ පළවෙනි ටික හරි නැද්ද? හරි. අපි ඒකම ඉල්ලුම වැඩි කරන අනිකුත් සාධකයක් හා සැපියුමත් මොනව වෙන්න ඕනේ? සැපියුමත් වැඩි කරන මොන සාධකයක් හොයන්න ඕනේ? අදාළ භාණ්ඩ මිල හැර අනිකුත් සාධකයක්. බලමු උත්තරේ අග සැපියුමට හරිද කියලා. අමුද්‍රව්‍යවල පිරිවැය නිෂ්පාදන පිරිවැයනේ. නිෂ්පාදන පිරිවැය පහළ වැටීමක්. නිෂ්පාදන පිරිවැය අඩු වෙනකොට සැපියුම වැඩි වෙනවද? ඔව් නේ. නිෂ්පාදන පිරිවැය අඩු වෙනකොට සැපියුම වැඩි වෙනව. එහෙනම් පළවෙනි උත්තරේ හරියටම හරි නේද? නේද අපි අඳිමු ලොකු ප්‍රස්ථාරයක් මෙන්න සැපියුම් වක්‍රයක් සහල් මෙන්න සහල් ඉල්ලුම් වක්‍රය විතෙන් කරන්න බෑ ඔයාට මෙන්න සමතුලිත මිල P1 සමතුලිත ප්‍රමාණය Q1 හරිද මෙහි Q ඒව දන්නවා මෙහි P මෙතන බිඳුව සහල් මිල ඉහළ යාමට එහෙනම් මිල ඉහළ යන්න මිල ඉහළ යන්න සහල් මිල ඉහළ යන්න නම් මං අලුත් මිලක් මෙහෙම ඇඳගෙන එන්න. හරිද? එතකොට මං ඔතෙන්ට ඇඳගෙන ආවා. මට ඕන නම් තව මේක මෙහාට අරගෙන එන්නත් පුළුවන් නේ. දැන් මෙතනින් නැවැත්තුවොතින් මේ මෙහෙම ඔන්න ඉල්ලුම් වක්‍රේ හම්බුණා නේ. මම තව මෙහාට ඇදගෙන ආවොතින් පුතේ මෙහෙම මේ ඉර මෙහාටම ඇදගෙන ආවොතින් ඔයාට සිද්ධ වෙන ඔයාගේ මොන වක්‍රේ විතෙන් කරන්නේ? සැපියුම් ඉල්ලුම් වක්‍ර විතෙන් කරන්නේ. ඒක තේරුණාද? එහෙනම් මේ අලුත් මිල මම P2 වලින් එන්නම්. මේ P2 වලින් එන මිල මේ කඩීර කඳින්නේ මම. මේ කඩීර මට ඉල්ලුම් වක්‍රේ පාස් කරගෙන මෙහාට සැපියුම් වක්‍රේ දිහාවට අරන් ආවොතින් මට සිද්ධ වෙන මොන වක්‍ර විතෙන් කරන්නේ? ඉල්ලුම් වක්‍රේ. එහෙනම් ඒක කරන්න පුළුවන්ද මට? ඉල්ලුම් වක්‍ර විතෙන් කරන්න බෑ. ඒක හින්දා මං ඒ කඩීර එතනින් නැවැත්තුවා. මෙතනින් නවත්තන. එහෙනම් මේ අලුත් මිල හට ගන්න නම් ඔයාගේ සැපියුම් වක්‍රය නේ මෙන්න මෙතනින් විතැන් වෙන්න ඕ තේරුණාද ඒ කියන්නේ සැපියුමේ මොකද්ද වෙන්න ඕනි පුතේ මේ සැපියුම් වක්‍රය කොහාට විතැන් වෙන්නේ වමට විතැන් වීමක් වෙලා එහෙනම් ඔයා උත්තර වලින් තෝරන්න ඕනි පුතේ මොකද්ද උත්තර වලින් තෝරන්නේ සැපියුම මොනව කරවන්නේ සැපියුම අඩු කරවන මොන සාධකයක්ද තෝරන්න ඕනේ අදාළ භාණ්ඩ මිල හැර අනෙකුත් සාධකයක් තමයි තෝරන්න ඕනි තේරුණාද එහෙනම් මෙන්න අලුත් මිල P2 කියන මිල P2 මිල වැඩි වෙන්න නම් සහල් මිල ඉහළ යන්න නම් නේ P2 මිලෙන් මං ඉරක් ඇඳගෙන ආව මං ඔයාලට පැහැදිලි කරලා දුන්නා මෙතනින් එහාට විතෙන් කරන්න ඉර අඳින්න විදියක් නැහැ ඉල්ලුම් වක්‍රේ හොල්ලන්න වෙනවා ඉල්ලුම් වක්‍රේ විතෙන් කරන්න බෑනේ එහෙනම් මෙතන සමතුලිතයක් හට ගන්න නම් සැපියුම් වක්‍රේ වමට විතෙන් වෙන්න ඕනේ එහෙනම් උත්තර ටිකෙන් තෝරන්න ඕනේ සැපියුම අඩු කරවන අනිකුත් සාධකයක් බලමු උත්තර ටික පුතේ බලම් පළවෙනි උත්තරය වී ගොවීන්ගේ පළදායිතාවේ වැඩිවීම පළදායිතාවේ වැඩි වුණොත් මොකද්ද වෙන්නේ
සැපියුම දකුණට විතැන්න වෙනවා. එහෙනම් පළවෙනි උත්තරේ වැරදි. අපිට ඕනේ සැපියුම අඩු කරවන එකන්නේ. පාරිභෝගිකයන්ගේ මූර්තාදායම. ඒක බලපාන ඉල්ලුමට. එහෙනම් ඒ උත්තරෙත් වැරදි. කෘෂිකාර්මික කම්කරුවන්ගේ වැටුප් වැඩිවීම. කම්කරුවන්ගේ වැටුප් කියන්නේ මොනවයි? නිෂ්පාදන පිරිවැය. නේ? නිෂ්පාදන පිරිවැය කියන්නේ සැපියුමේ අනුකුසාදකයක් නෙවෙයිද? ඔව් සැපියුමේ අනුකුසාදකයක්. එහෙනම් නිෂ්පාදන පිරිවැය වැඩි වෙනකොට සැපයුම මොකද්ද වෙන්නේ? සැපයුම අඩු වෙලා සැපයුම වක්‍රවමට පිළිතුර කීවෙනි උත්තරයේද තුන්වෙනි උත්තරේ. පැහැදිලි නේද ඔයාට? පුරා මාස දෙකකට වඩා වැඩි කාලයක් දිනකට එක් වීඩියෝවක් වලින් පුතේ මට පුළුවන්කම ලැබුණා ඔයා වෙනුවෙන් අරගෙන එන්න. ඉතින් කනගාටුවෙන් කියන්න වෙනවා ඉදිරි සතියේ ඉඳලා මේ එළමෙන සතියේ ඉඳලා ඔයාට දවසකට එක් වීඩියෝව බැගින් මට ඔයා වෙනුවෙන් ගේන්න විදියක් නැති වෙයි. ඒකට හේතු ගණනාවක්ම තියෙනවා. ඒ හේතු මේකතුළු ප්‍රකාශ කරන්න බෑ. නමුත් ඉඩ ලැබෙන සෑම අවස්ථාවකම වීඩියෝ එකක් නෙවෙයි පුතේ වීඩියෝ තුනක් විතරමම අප්ලෝඩ් කරන්න බලාපොරොත්තු වෙනවා. ඔයා තේරුම් ගන්න ඕන මේ එක් වීඩියෝවක් වෙනුවෙන් ඉතා විශාල මහන්සියක් නිකන් බෝඩ් එක ඉස්සරහා නිකන් කියවගෙන යන එකක්වත් නේ ටියුට් එක ඉහලට පහලට PDF එකක් ඉහලට පහලට ගෙනියන එකක් වන්දේ මේ කරන්නේ ඊට වඩා වැඩි යමක් වීඩියෝවක් තුලින් නේ උගන්නන්න පුළුවන් උපරිම තැනටමම අරන් එන්න තමයි උත්සාහ කිරීමක් ඉකෝන්නේ channel එක හරහාමට වමනා වුණේ. එතකොට මේක වීඩියෝ එක වෙනුවෙන් විශාල මහන්සියක් ලැබ කිරීමක් කරන්න ඕන. ඔයා වීඩියෝ එකක් බලනකොට තේරෙනවා ඇති මං හිතන්නේ තත්ත්වය. අවසාන වශයෙන් කියන්න ඕන පුතේ මිල මුදල් මතම දුවන මේ අපේ සමාජයේ මේ වගේ කාලයක ඒ කියන්නේ මේ වගේ විසනකාරී අවස්ථාවක ටියුෂන් ගුරුවරයෙක් විදියට අපි අපේ වගකීම ඉටු කරාද කියලා හිතවලින් හන්නෝ. මේ වගේ කාලයකත් අපි යනවනම් ඒකෙන් මිල මුදල් හම්බ කරන්න ඒක මගේ මනසට නම් හිතෙන්නේ ඇත්තටම නොකල යුත්තක් කියලා. තමන් වෙනුවෙන් සර්ව සම්පූර්ණ වෙන්න හදන මාතර මාව විවේචනය කරන කරපු ඉදිරියටත් කරන අය මේ කාලය තුල වෘත්තීය වශයෙන් ප්‍රොෆෙෂනල් විදියට ඔබට ගොඩක් දේ අරගෙන එන්නේ නැහැ. ඒකනේ මේක විවේචනය කරන්නේ නැත්තේ. ඒකම් පුතේ ඉකෝන්නේ channel එක හරහා ඔයා යම් දෙයක් ලබලා තියෙනවා නම් මේ වෙනකොට ඒක තමයි පුතේ මම ලබපු සතුට. ඒක තමයි මට ඇත්තටම ඉතිරි වෙන්නේ. ඔබට සුබ පතනවා. ස්තුතියි.